සම්බුදු තෙමගුල සමරන උතුම් වෙසක් පොහොයට පමණක් දෙවැනි වන පොසොන් පුන් පොහොය දිනේ ආදයි. එදා දඹදිව සිට අනුබුදු මිහිඳු හිමියන් විසින් ශ්‍රී සද්ධර්මය සිරලකට රැගෙන එන ලද්දේ මීට සියවස් ගණනාවකට පෙර අදවන් උතුම් පොහොය දිනයක බව අපි කවුරුත් දනිමු. දෙවන පෑතිස් රජු දවස සිදූ මෙම අසිරිමත් මහින්දාගමනය සැබවින්ම අප රට තුළ ඇති කරන ලද ආගමික සංස්කෘතික හා සමාජ ප්‍රබෝධය අතිවිශාලයි. ඒ පිළිබඳ අද වැනි දිනයක යලිදු සිහිපත් කිරීම කාලෝචිතයි. අපතිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් නිර්මල බුදුදහමේ ගැඹුරු හරය හා දර්ශනීය වන්නේ ලෝකයේ දුකින් පිරී ඇති බවත් ඊට තෘෂ්ණාව මුල්වන බවත් එය මුලිනු පුටා දැමීමෙන් අපට නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකිවන බවත්ය. චතුරාර්ය සත්‍ය එකී පරම සත්‍යයි. මේ සඳහාම් පණිවිඩය සඳහා අවශ්‍ය අඩිතාලම දැමීම පිණිස එදා මිහිඳු නාහිමියන් අනුරාධපුරයට නොදුරු මිස්සක පව්වට වැඩම කොට කළ ධර්මදේශනාව මහත්සේ උපකාරී වූ බව බෞද්ධ ජනතාව හොඳින් දන්නා කාරණයකි. ඒ සදහම් පණිවිඩය මත පිහිටා ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය ගොඩනැගුණු අතර එතෙක් ගස්කල් අදහමින් සිටි ජන සංස්කෘතිය වෙනස් විය. එම පුරෝගාමී අනගි මෙහෙවර ඉටු කරන ලද්දේ අනුබුදු මිහිඳු හිමියන් විසින් අදවැනි උතුම් දවසකයි උන්වහන්සේ විසින් පෙන්වා දුන් සදහම් මඟ ඔස්සේ මෙරට තුළ වෙහෙර විහාර පුද පූජා පිළිවෙත් විවිධ කලා නිමවුම් හා ශාසනික ප්‍රබෝධයක් ඇති වූ අතර එම පසුබිම තවමත් අප රට තුළ නොනැසී නොබිදී පවතී. යෝචේ උප්පතිතං කෝධං රතං සන්තං වධාරයේ तमहं सारथिं ब्रूमि रश्मिगाहो इतरो जनो यमिक सिय सितेहि उपंक्रोधय वेगयेन दुवन रथयक वलका तमा රිසි අතට යවන්නාක් මෙන් මැඩ පවත්වා ගන්නට සමර්ථ වේද? ඔහුම රියදුරායයි මම කියමි. අන් රියදුරන් හුදෙක් රැහන් අල්වා ගන්නා පමණි. ආයුබෝවන්. තෙරුවන් සරණයි සදැහැති පින්වතුනි. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරෙහි එනම් දෙවන පෑතිස් රජතුමාගේ පළමු රාජ්‍ය වර්ෂයේ හෙවත් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ 18 වෙනි රාජ්‍ය වර්ෂයේ මෙරට තුළ මහින්දාගමනය සිද්ධ වුණා. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලාගේ සම්ප්‍රාප්තිය සමගින් මෙරටට දායාද වන උතුම් ශ්‍රී නිර්මල බුදුදහම එවක සිටම ශ්‍රී ලාංකික මෙරට ජන සමාජය තුළ විවිධ වූ ශ්‍රේෂ්ඨයන් වල යහපත් ලෙස බලපෑම් සිද්ධ වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලාගේ මෙරට තුළ සම්ප්‍රාප්තිය සිද්ධ වුණේ අදවැනි උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය දිනකයි. එහා බැඳුණු ඉතා සුවිශේෂී වූ ඉතිහාස කතාවක් තිබෙනවා. එවැගේම අද දින සුවිශේෂී වන කරුණු කාරණා රාශියක් තිබෙනවා. වසර 37ක ඓතිහාසිකත්වයක් තිබෙන ජහල්වලකඩ බෞද්ධ මන්දිර ආභියස සිට ජහල්වලකඩ එක්සත් බෞද්ධ සංගමය විසින් අදවැනි උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය දිනක ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරනවා. නමුත් ඔබ දන්නවා කොරෝනා වෛරසය හේතුවෙන් අපට වෙනද වගේ මෙම කටයුතු කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් අපට හැකියාවරින් එම කටයුතු වල නිරත වීම සිද්ධ කරනවා. අද දින දවස පුරාම ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සීල සමාදාන වැඩසටහනක් මෙම ස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. එසේම අද සවස් කාලයේ අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර කිරීම පිණිස ගමේ ජනතාව විසින් ඉදිකළ මිහින්තලයේ අනුරුවක් දැකබලා ගැනීමටත් ඔබට අවස්ථාව හිමි වෙනවා. එහෙමනම් අපේ මතක් කළේ අද දින මෙම ස්ථානයේ සිදුවන වැඩසටහන් කීපයක් පිළිබඳවයි. එසේනම් ඔබට දැන් අවස්ථාව හිමි වෙනවා ජාල්වලකට එක්සත් බෞද්ධ සංගමයේ විසින් ගෙනෙනු ලබන පොසොන් පුරාණයේ වැඩසටහන සමගින් සම්බන්ධ වන්න. පොසොන් පුරාණය. පොසොන් පුරාණය. පොසොන් පුරාණයේ වැඩසටහන ඔබගේ ශ්‍රවණය සඳහා ගෙනීමට මාත් සමගින් තවත් කෙනෙක් මේ මොහොතේ එක් වෙනවා. ආයුබෝවන් ශෂි. ආයුබෝවන් සුපුන්. මහින්දාගමනය සිදුවයේ බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරෙහි. එනම් දෙවැනි පෑතිස් රජතුමාගේ පළමු රාජ්‍ය වර්ෂයේ හෙවත් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ 18 වැනි රාජ්‍ය වර්ෂයේයි සැලකෙනවා. ඉන්දියාවේ පැවැත් වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්මදූතයන් පිටත් කොට යැවීමට කටයුතු කළා. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධානත්වයෙන් ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල යන උපසපන් රහත් පස් නම ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් අනාගාමී බණ්ඩුක උපාසකතුමත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිස අතරට ඇතුළත් වුණා. අන් රටවලට වඩා ශ්‍රී ලංකාවට එවන ලද දූත පිරිස සුවිශේෂීත්වයක් ගත් බව පැහැදිලි. මේ දූත පිරිසට අයත් 7 දෙනාගෙන් වැඩි පිරිසකට රාජ්‍ය සුහදතාවය දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයක්. මිහිඳු මාහිමියන් අශෝක අධිරාජ්‍යයාගේ පුතණු කෙනෙක් වූ අතර සුමන සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ සංගමිත්තානම් දියණියගේ පුත්‍රයා වුණා. මිහිඳු හිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරයගේ දියණියගේ පුතා වශයෙන් බණ්ඩුක උපාසකතුමා සඳහන් වේ. මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් 230 වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි. ඔව් ශෂි, මිහිඳු මාහිමියන් ප්‍රධාන ඒ බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුර මිහින්තලා කඳුබුඳුනට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වුණු දෙවන පෑතිස් රජතුමා පෙර සිරිතානුව 40,000ක් පිරිස සමග පොසොන් සැනකෙළිය සඳහා මුවදඩීමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළා. මිහිඳු මාහිමියෝ රජතුමා අමතා අපි ධර්මරාජ වූ බුදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණීම යනුවෙන් ප්‍රකාශ කළා. රජතුමාගේ තුටු පඬුරුගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහා ඇමතියන් මගින් තුනුරුවන් පිළිබඳව පණිවුඩය කලින් එවා තිබූ හේයින් පැමිණීමේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවන පෑතිස් රජතුමාට ලැබී තිබුණා. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවයක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වාට සැක නැහැ. ඇති වූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මයේ වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇද්දයි පරීක්ෂා කිරීම සඳහා අඹගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නමාලාව ඉතා වැදගත් වුණා. ලංකාවේ පැවැත් වූ ප්‍රථම බුද්ධි පරීක්ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුණු මිහිඳු මාහිමියෝ චුල්ලහත්ති පදෝපම සූත්‍රය මාතෘකා කොට මෙරට වැඩම වූ පොසොන් පුර 15 පොහෝ දිනේදීම ධර්මයේ දේශනා කළා. තුනුරුවන් පිළිබඳව ශාසනයට ඇතුළත් වීමත් භික්ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍රඵලයත් යන වැදගත් කරුණු පිළිබඳව අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින්ම වැදගත්. මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම महत् प्रसादයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වුණා. මේ පොහොය වඩාත් වැදගත් වීමට රටේ පාලකයා බෞද්ධයෙකු වීම හේතුවක් වුණා. योच बुद्धं च धम्मं च संगं च शरणं गतो चत्तारि आर्य सत्यानि सम्मा पඤ්ඤාය पश्यति दुःखं दुःख समुपादं दुःखस्य च अतिक्रमं आर्यं चट्टङ्गिकं मग्गं दुःखोपशमगामिनं යමෙක් බුදුන් දහම් සංගුන් සරණ ගියේ දුක්ඛත් දුක ඇතිවීමේ හේතුවක් දුක නැති කිරීම නම් වූ නිවනක් නිවන් ලබන මග වූ අරි අටඟි මගත් යන සිව් අරිසස්ම විදසුන් නුවණින් දන්නේය. පින්වත් ඔබ පොසොන් පොහොය දින සිදු වූ සුවිශේෂී වැදගත්කම් කිහිපයක් දැනගත්තා. පොසොන් පොහොය දින සිදු වුණු තවත් වැදගත් ආගමික සිදුවීමක් තමයි බණ්ඩුක උපාසකතුමා මිහින්තලේදී පැවිදි කොට උපසම්පදාවටපත් කිරීම. බුද්ධ දේශනාව අනුව ඉන්දියාවේ මධ්‍යදේශයෙන් බැහැර කවර ස්ථානයකදී හෝ භික්ෂුණමක් උපසම්පදා කිරීමට උපසපන් භික්ෂුන් පස්නමකගේ සහභාගීත්වය ප්‍රමාණවත් බව සම්බුදුරදුන්ගේ නියමය වෙලා තියෙනවා. මේ කරුණ මනවින් දැන සිට මිහිඳු මාහිමියෝ තම ධර්මදූත පිරිසට උපසම්පදා භික්ෂූන් 5 නමක් සම්බන්ධ කර ගැනීම උන්වහන්සේ තුළ පැවති බුද්ධි මහිමය ප්‍රකට කරන සිදුවීමක්. මහින්දාගමෙන් අනතුරුව මේ රටේදී ප්‍රථම පැවිද්දා හා උපසම්පදාව සිදු කළ දිනයේ වශයෙන් පොසොන් පොහොය දිනය වැදගත් බවට පත් වුණා. බෞද්ධ ධර්මදූත පිරිස පොසොන් පුන් පොහොදා වැඩමවීමෙන් පොහොයේ වැදගත්කම කලින් දැක් වූ කරුණු කිහිපෙන් ප්‍රකට වෙනවා. එහෙත් දීර්ඝකාලීනව බලන විට පොසොන් පොහොයේ අගය වෙසක් පොහොයට දිනේට පමණක් දෙවනවන ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. එදා දෙවන පෑතිස් රජතුමා බුදුදහම වැළඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සෑම පාලකයෙකුම බෞද්ධයෙකු වීතු යන ස්ථිර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් වුණා. මේ නිසා මෙරට පාලනයේ බලහත්කාරයෙන් ලබාගත් ඉලාර රජතුමාටත් ධාතුසේන රජතුමාටත් රට අයත් කොටගත් පණ්ඩු ආදී ද්‍රවිඩ පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු වුණේ ඒ හින්දා. එපමණක් නොව අපිට හඳුන්වන්න පුළුවන් රාජ්‍ය ආගමද බුද්ධාගමට බවට අනිවාර්යෙන්ම පත්වීමට මේ කරුණු හේතු වුණු බව කියන්න පුළුවන්. එසේම මිහිඳු මාහිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය රටේදී පැවිදි වූ භික්ෂූන් වහන්සේ රට තුල ව්‍යාප්ත කළා. උන්වහන්සේ රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේම අනුශාසකවරයාණෝ වුණා. මේ නිසා පංචශීලය මනවින් ආරක්ෂා කරන සමාජයක් ගොඩනැගීමට පහසු විය. බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත් බෞද්ධ රජවරුන්ගෙන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියත් එවකට බැඳී ක්‍රියාත්මක කිරීම නිසා සාර ධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි වුණා. එය මොනතරම් දුරට පාලනය කෙරෙහි බලපෑවේද යන්න ශිලාකාල අමණ්ඩගාමිනී අබේවැනි රජවරුන් කවර සතෙකු වුවත් මරණයට පත් කිරීම තහනම් කෙරෙන අන්දම මාඝාත ආඥාව පැනවීමෙන් වටහාගත හැකිය. එය තවදුරටත් පසුකාලයේදී ඉදිරියට ගොස් ගවයන් මැරීම මරණීය දණ්ඩනීය පැනවීමට තරම් බලගතු වරදක් බවට නීති පනවා තිබුණු බව වේවැල් කැටිය ශිලා ලේඛනයේ පැහැදිලි වේ. මිහිඳු හිමියන් ලංකා ගමනය ගැන සඳහන් කරන ලංකාවේ බුදු සමයේ ඉතිහාසය නම් ග්‍රන්ථයෙහි එක්තැනක මේ විදියට සඳහන් වෙනවා. මහින්දාගමනයේ සැලකිය යුත්තේ සිංහල සભ્યත්වයේ ප්‍රභවය ලෙසයි. උන්වහන්සේ ලංකාවට ගෙනාවේ හුදෙක් අභිනව ආගමක් පමණක් නොව එවකට මෞර්ය රාජවංශයේ උපරිම පෙත්තට නැගී තිබූ මුළු ශිෂ්ටාචාරයද ගෙන ඇත. අධ්‍යාපනය, සාහිත්‍ය, ගෘහ නිර්මාණය, කුෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරණු පැවැත්ම ආදී සෑම අංශයක්ම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පොහෝදාක ලංකාවට වැඩම කළ මිහිඳු හිමියන්ට හැකි වූ බව මේ අනුව පැහැදිලිය. නේතං ඝෝ සරණං ඛේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ එක සරණක්වත් නිර්භය නොවේ, උතුම්ද නොවේ. මේ කිසිවක් පිහිට කරගෙන සියලු දුකින් නොමිදේ. අපිදිබ්බේසු කාමේසු රතිං සෝ නාධි ගච්ඡති තණ්හක්ඛයෝය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. කහවණු වැස්සෙනිදුත් කාමයන්හි තෘප්තිමක් සෑහීමක් නැත. කාමයෝවනාහි ඊතා සුළු සතුටු ඇත්තෝය. එසේම දුක් බහුලය. නුවණැත්තා මෙසේ කල්පනා කොට දෙවියන් පිළිමද කාමයන්හිවත් ඇල්මකට නොපමිනේ. සම්්‍යක් සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ඌ කලී රහත් පෙළෙහි හෝ නිවනෙහි හෝ ඇලුනෙක් වෙති. ඔබ නැවතත් ජාල්වලකඩ එක්සත් බෞද්ධ සංගමය පොසොන් පොහේ නිමිති කොටගෙන ගෙනෙනු ලබන විශේෂ වැඩසටහන සමගින් එක්වනවා. ඔබ දන්නවා පොසොන් පොහේ වැදගත්කම සුවිශේෂී කරුණු කාරණා විදියට අපිට දක්වන්න පුළුවන්. මේ සූදානම් වන්නේ මේ පොසොන් පොහේ වැදගත්කම පිළිබඳව තොරතුරු කිහිපයක් තවත් දැනගන්න. මේ ඒ පිළිබඳව අදහස් දක්වන ගම්පොළ රතනගර විහාරාධිපති සියම්මානිකායේ මල්වතු විහාර පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංගනායක උඩ පළාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී අතිපූජ්‍ය බෝවල විමලධර්ම ස්වාමීන් වහන්සේ. මීට අවුරුදු 1326කට පමණ ඉහතදී අප ලංකාද්වීපයට වැඩම කරන්න යෙදුන මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි ලංකාදීපයේ සියලුම සංස්කෘතීන්, ඒවයි කලාශිල්ප, ඒවයි ගෘහ නිර්මාණ, කුෂ්කර්මාන්තයේ භාෂාව, වගේම ඇඳුම් නිර්මාණ වගේම අපේ භාෂාව වගේම අපේ ආහාර පාන ගන්න හැම දෙයක්ම පුරුදුනේ මිහිඳුමාරාතන් වහන්සේ මෙම සම්බුද්ධ දේශනාව ලංකාවට පැගෙන යාමත් සමගමයි වගේම මෙම පුණු පොහොව දවසේ තමයි අපට දායාදයක් වශයෙන් මෙම ධර්මය ලැබුණේ ඒ ධර්මය නිසා ලංකාවේ වාසය කර බොහෝ දෙනෙක් සුගතගාමී බවටපත් වුණා සුමකට ගියා ලංකාවේ ඒ වෙනකොට වෙනත් ආගම් අදහපු අය බොහෝ දෙනෙක් හිටියා ගස්කොළන් මලවුන් වගේ අය වගේම සර්ප ඉරහඳ වගේ අධහෙව් මිනිස්සු බොහෝ දෙනෙක් හිටියා විදුමාරාතන් වහන්සේ මෙම වැඩමීමත් සමගම මලවුන් ඇදහිවීම මලගේ ඥාතින් පින්දීම් වශයෙන් නිර්මාණය කරගත්තා ඒවයි ගස්කොළන් අදහපු අය ජයසීමා බෝධීන් වහන්සේ වන්දනා කරන්නට පුරුදු කළා බෝධි පූජා පවත්වන්න පුරුදු කළා ඒවයි පිළිම වහන්සේලා නිර්මාණය කළ පිළිම වහන්සේ වැඳුම් පුදුම් කරන්නටත් චෛත්‍ය නිර්මාණය කරලා චෛත්‍ය වන්දනාමාන කරන්නටත් ඒ වගේම මෙම මිනිස්සු මේ ලංකාවේ සිට මිනිසුන් සියලු දෙනාම සුමගට ගන්නට ඒ වගේ යහමකට ගන්නට සැලසුම් සකස් කළේ විදුමාරාතන් වහන්සේ ඒ වගේම ලංකාවේ සිට බොහෝ දෙනෙක් ඒ වගේම වෙනත් ආකාරයෙන් භාෂාවන් කතා කරත් එදා දේවානම්පියස මහරජුගේ ඇතුළු පිරිස ධර්මයේ වැළඳගෙන ධර්මයේ අදහන්න පටන් ගත්ත ගමන් මේ හටේ හිටිය රජුරෝ ධර්මයේ වැළඳගත් නිසාම සිළු ජනතාව සිළු ලක්වාසී සිළු දෙනාම එම ධර්මයේ වැළඳ ගන්නට පුරුදු වුණා ඉක්මන් වුණා ඒ වගේම තමයි එදා අනුලා දේවිය ඇතුළු පිරිස කළ ඉල්ලීම නිසාම සංගමිත්තා මෙහි තෙරණ වහන්සේ ලංකාවට වැඩම කර නිසා කාන්තාවන්ට මහාන වෙන්නටත් කාන්තාවන් බුදුදහම නැඹුරු වෙන්නටත් ඉතාමත් විශාල වශයෙන් කැප වුණ බව මතක් කරන්නට ඕනේ විදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩියට පසුව තමයි මේ කාන්තා ආධිපත්‍යයත් කාන්තා නිදහස වගේම කාන්තාවන් මහාන වෙන්නටත් බුදුදහම පිළිබඳ වැළඳ ගන්නටත් සියලුම ලංකාවාසී සියලු දෙනාම එදා බුදුදහම වැළඳගත් මිනිසුන් බවට පත් වුණේ විදුමාරාතන් වහන්සේ පසුව ඒ නිසා අපට ආදර්ශයක් ලබා දෙනවා රටේ පාලකයා රටේ රජුරෝ ඒ වගේම හොඳ වැඩ කරනකොට බුද්ධය වැළඳගෙන දැහැමි වෙනකොට රටේ රටවාසී සියලු දෙනාමත් දැහැමිවටපත් වෙනවා රට සංවර්ධනය වෙනවා ඒ වගේම රට පෝෂණය වෙනවා එම නිසාම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ රටේ අද දවස් දක්වාමත් එදා දක්වාමත් අවුරුදු 2326ක් පුරාටම මේ ධර්මය ආරක්ෂා කරගන්නට ලංකාවාසී පුරුදුනේ ලංකාවාසී යහගුණවත් වලටපත් උනේ ඒ වගේම දැහැමිවටපත් උනේ බුදුදහම නිසා තමයි ඒ බුදුදහම නිසා ලංකාවට පැමිණිච්ච වෙනත් ආගම් අදහපු අයත් බෞද්ධ සංස්කෘතිය බුදුදහමට අනුව ජීවත් වෙන්න පුරුදුනා කියන එක සිහිපත් කරනවා මතක් කරනවා අද දක්වාම මේ සමාජයේ පුංචි ළමා සමාජයේ ඉඳලම වැඩිහිටි සමාජ දක්වාම සිය සමාදන් බණ භාවනා කිරීමෙන් ධර්මයේ පිළිපදින් ධර්මය අවබෝධ කර ගැනීමට මහන්සි වෙන්නේ අපේ මේ පොසොන් ඔස්සේ ලංකාද්වීපයට ලැබුණු දායාදයක් වශයෙන් මිහිඳුමාරාතන් වහන්සේ බව මතක් කරන්න ඕන සිහිපත් කරන්න ඕන. එම නිසා අපි හැමදෙනාම අද දක්වාමත් අවුරුදු 2300 ගාණක් ගෙවිලා ගියත් මේ දක්වාමත් අපි දැහැමි සමාජයක් බවට පත් වෙන්නට බුදුදහම ඉවහල් වෙන බව මතක් කරන්න ඕන. එම නිසා අපි කරන හැම දෙයක්ම බුදුදහම අනුව කටයුතු කිරීමෙන් ඔබ ජීවිතේ යහපත් වෙනවා අනාගතේ යහපත් වෙනවා සසර ගමන සුවපත් වෙනවා සංසාර භවයේ ලෝතර බුද්ධාවර දැක්කේ දිවන් අවබෝධ කර ගැනීමටයි සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් භාවය ලබා ගන්නට දුක ඇති වෙන හේතු දුක දෙන මාර්ගයේ නිවන තත්ත්වය අවබෝධ කර ගන්නට බුදුදහමින් අපට කියලා දුන්නේ මිහිඳුමාරාතන් වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේ වෙනුවෙන් අද දවසේදී අපි පුද පූජාවන් පවත්වනවා දෙවෙනි බුදුරජාණන් වහන්සේසේ අපි හැමදාම සැලකනවා. ඒ නිසා උන්වහන්සේට අපි ගරු කරනවා උන්වහන්සේ ගිය මඟ අපි යමින් දිවන් අවබෝධ කර ගන්නට මහන්සි ගන්නා හැටියටත් ඒ වගේම කටයුතු කරන්නට දාන සීල භාවනා වගේ පින්කම් සිදු කරමින් ආමිෂ පූජා පිටපත් වල නිරත වීමට කටයුතු කරන හැටියට මේ අවස්ථාවේ ලංකාවාසීයම දිනාටමත් මේ අවස්ථාවේ නිවන් අවබෝධ කරගන්න කැමති අයටත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා මතක් කරනවා හැම දිනාට තුන් රත්නත්‍ර ආශිර්වාදයෙන් ඒ වගේම තුන් ජයසීමා බෝධින් වහන්සේ පිට ආශිර්වාදයෙන් මේ බුද්ධ ධර්මයේ තියෙන තරුණංගේ තියෙන බලයේ ශක්තියෙන් දුක් නිරෝගී බව ලැබේවා සසර ගමන සුවපත් වීමෙන් නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් තරුණංගේ ආශිර්වාදයෙන් සියලු දෙනාට ප්‍රාර්ථනා කරමි. बहुं वे शरणं यन्ति पप्पतानि वनानि च आरामरुग्घ चेत्यानि मनुस्सा भय तज्जिता बियेन තැතිගත් මිනිස්සු පරවත කැලෑද ආරාමද වෘක්ෂ චෛත්‍ය ස්ථානද පිහිට කොට යත් මේ මොහොතේදී අදහස් දක්වනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක මහෝපාද්‍යය श्री कल्याण योगाश्रम संस्थावे प्रधान अनुशासक वेडसिटी त्रिपिटकाचार्य महाकम्मट्टानाचार्य श्री जिनवंश ज्ञानाराम वंशावकांश शासन दज सद्धर्म वागीश्वर ना उयने श्री अरियधम्माभिधान महास्वामीन वහන්සේ नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से श्रद्धावंत පින්නතුනි सम्मा සම්බුද්ධ ශාසනයෙහි පොසොන් පොහේ දවසේ විශිෂ්ටත්වයට පත් වූ කරුණු කීපයක් තියෙනවා. එයින් පළමුනි කාරණේ හඳුන්වන්න පුළුවන් බුද්ධත්වයෙන් දෙවෙනි වසරේදී සාක්ෂිකෝලිය වංශ දෙකෙන් පැවිදි වූ 500ක් භික්ෂූන් වහන්සේලා ශාක්‍ය ජනපදයේ මහා වන ආරණ්‍යයේහි ගස් මුල් වලට වී භාවනා නියෝගීව හඳ උදා වෙන ඉර බැස යන සුබ මොහොතේදී කම විට මහ රහත් භාවයට පත්වීම දසදහසක් ලෝක ධාතු වල දෙවියන් බ්‍රහ්මයන් මහා වනයේට පැමිණ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද විශේෂ සූත්‍රාන්ත දේශනා 7කින් එක එක සූත්‍රයකින් කෝටි ලක්ෂයේ බැගින් රහත් බවට අසංකේය අසංකේය බැගින් සෝවාන් ආදී මාර්ග ඵලයටපත් වූ සිද්ධිය හරියට පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ සිද්ධ වුණා. තවත් වැදගත් සිද්ධියක් තමයි ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවන්ට යෙදුනේ හරියටම පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ මුල් බැසගෙන පිහිටියේ මේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීමෙන් ඊට ප්‍රථමයෙන් අපේ සරුවඥන් වහන්සේ වාර 3ක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවලා ශ්‍රී ලංකාව ශ්‍රේම භූමියක් බවට පමුණුවලා තිබුණා. ඒ නිසා මේ පොසොන් පොහොය දවසේ ශ්‍රී ලංකාද්වීප වාසී බෞද්ධයන්ට සකල බෞද්ධ ජනතාවට විශේෂ දිනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එනිසා අපි පොසොන් පොය දවසේදී අද මේ ධර්ම ශ්‍රවණයට ධර්ම සාකච්ඡාට සවන් දෙමින් අපේ චිත්තසංතාන තුල ශ්‍රද්ධා සීල ශ්‍රුති ත්‍යාග ඥාන හිරියොත්ප්ප බෞද්ධ ප්‍රාව පරාක්‍රම වීරි ස්මෘති ප්‍රඥාව අවදි කරගෙන අපේ සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කරගනිමු. එවාගේම ශ්‍රී ලංකාවට වැඩම කොට වදාළ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම් පේතිස්ස රජතුමා සහිත 40000ක් සිංහල පිරිසට මිහින්තලා පර්වතයේදී එකට කියනවා මිශ්‍රක පර්වතය කියලා කියනවා අඹතලා පව්ව කියලා කියනවා. ඒ පර්වතයේදී චුල්ල හත්ති පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කොට සම්බුද්ධ ශාසනය පිළිබඳව ආභෝධයක් ලබා දී වදාළ දවස. ප්‍රමණක්නේ තවත් වැදගත් සිද්ධියක් එදිනෙම සන්ධ්‍යා භාගයේ සුමන සාමණේරයන් වහන්සේලා කාලඝෝසා ධර්ම දේශනා සඳහා පවත්වලා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දසදහසක් ලෝක ධාතු වලින් පැමිණි දෙවි බමුණට සමචිත්ත පරියාය සූත්‍රයෙන් සද්ධර්මයේ දේශනා කොට කෝටි ලක්ෂයක් පිරිස රහත් ඵලයට අසංකේයයක් පිරිස සෝවාන් ආදී යත මාර්ග ඵලයන්ට පමුණවා වදාළ දවසේ හරියට මේ පොසොන් පුර පසළොස්වක පොහෝ දවසයි. එනිසා මේ දවස සිංහල දීප වාසී බෞද්ධ ජනතාවට අතිශයින්ම සාරාණීය වූ පූජනීය වූ දිනයක් හැටියට අපි බොහොම සතුටින් හඳුන්වනවා. ඒ දවසේ අපේ ප්‍රතිපත්ති ගරුත්වය මුදුන් පමුණවා ගන්නට අදිෂ්ඨාන කරමු. अनूपवादो अनूपघातो पातिमोक्षेच संवरो मतन्युताच भत्तस्मिं पन्तञ्च सयनासनं अधिचिन्तेच आयोगो एतं बुद्धान शासनं। අනුනට ජාත්‍යාදීන් ගටා නොබැනීමත් අනුනට හිංසා නොකිරීමත් ප්‍රාතිමෝක්ෂ සංවරයත් ආහාරෙහි පමන දැන ගැනීමත් ගමින් දුර පිහිටි වනසෙනසුන්හි ඇලීමත් අෂ්ට සමාපත්තීන්හි යෙදීමත් යනු සියලු බුදුවරුන්ගේ अनुशासनावई।